අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පොත් සිරස්තල වෙත ඊයේ දින වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවරින් 300 ඉක්ම වූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වෙයි මධ්‍යම පළාතේ ආසාදිතයින් හමුවීම ඉහළට කිතුල්ගල ප්‍රදේශයේ පින්කමකට සහභාගී වූ 13කටත් කොවිඩ් දිවයිනටම පනවා ඇති සංචරණ සීමා අදත් ක්‍රියාත්මකයි ඉටුකම කොවිඩ් අරමුදලේ ගිනුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත නීතිපතිගේ ප්‍රකාශය ගැන මහජන ආරක්ෂක ඇමති CIDN විමසයි ඊයේ දිනත් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉන්දියාවෙන් एक दिन तरंग संचारयक संधा श्रीलंका क्रिकेट खंडाय में बांग्लादेशी बला पिटत्वे प्रथमीन देशी पुआत ये दिनेरी मेरठीन कोविड आसादितीन देदहस तुंसी असुहाय तिनी कुवार्ता वीति बिनवा इन वैदिम आसादितीन प्रिसक वार्ता वीते महानूर प्रदेशीन बवाई कोविड 19 पैत्री में वैलक्वी में जातिक क्रियान्वित मध्यस्थाने संधान कले मेरठीन कोविड 19 नव आसादितेन दिदहस तुंसी असु हाय दिनको हंदुरा के निमट है किवना ए अनुव मेरठीन वार्तावन समस्त कोविड 19 आसादितेन की संख्याव 144000 सेमाव एकम वागिया ये दिन हंदुरागत आसादितेन अतरिन वैडिम पिरसाक महानूर दिस्ट्रिक्किन वार्तावियति बव कोविड 19 पेतिरिम वेलक्वीमे जातिक क्रियान्वित मध्यस्थाने संदहन कला एम संख्याव 338ක් महानूर दिस्ट्रिक्के मेनिखिन्न प्रदेशेन आसादितेन 32ක් महानूरेन 33ක් කටුගස්තොටින් 24ක් නවලපිටියෙන් 20ක් පල්ලිකැලේ ප්‍රදේශේන ආසාදිතින් 15ක් පෙරදෙනින් 19ක් පූජාපිටියෙන් 23ක් තලතුයෙන් 27ක් සහ තෙල්දෙනිය ප්‍රදේශේන් ආසාදිතින් 17ක් ලෙස ඊයේ දිනේ වාර්තා වී තිබුණා. මෙතර ඊයේ දිනේ කලුතර දිස්ත්‍රික්කෙන් කොවිඩ් ආසාදිතින් 321 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් බුලත් සිංහලෙන් 45ක්, බදුරලින් 39ක්, පානදුර දකුණ ප්‍රදේශෙන් 87ක්, මිල්ලනියෙන් 20ක්, මතුගමින් 24ක් සහ හොරණින් 19ක් ලෙස ආසාදිතින් වාර්තා වී තිබුණා. කොළඹ දිස්ත්‍රික්කෙන්ද ඊයේ දිනේ කොවිඩ් ආසාදිතෙන් 277 දෙනෙකු හඳුනා ගැනුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මිරිහානෙන් 37ක්, පාදුකෙන් 20ක්, කොට්ටව සහ මහරගම යන ප්‍රදේශවලින් ආසාදිතෙන් 15 දෙනා බැගින් සහ බොරැල්ලෙන් 22ක්, දෙමටකොඩ ප්‍රදේශයෙන් 16ක් ලෙස ආසාදිතෙන් වාර්තා වුණා. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසාදිතෙන් 288ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතෙන් 184ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසාදිතෙන් 181ක්, මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතෙන් 104ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතෙන් 82ක්, කැගල් මොනරගලින් කොවිඩ් 19 රෝගියෙක් ආසාදනය වුණාට පස්සේ ඔහුට රෝග ලක්ෂණ නැතිනම් එහෙම නැත්තම් සුළු රෝග ලක්ෂණ තියෙනවා නම් උන්ගේ ඒ වෛරසයේ තියෙන බලපෑම ශරීරයට තියෙන බලපෑම ඒ වගේම ඒ වෛරසයෙන් තවත් කෙනෙකුට ආසාදනය වීමට තියෙන බලපෑම දවස් 10ක් 14ක් අතර කාලයකදී සම්පූර්ණයෙන්ම නැතු වෙනවා ඒ නිසා අපි හල්වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුල් කරන නැත්නම් සුළු රෝග ලක්ෂණ තියෙන අය දින 10කින් නිවස්වලට අපි පිටත් කර හරිනවා ඔවුන්ට තවත් දවස් 4ක් නිවසේදීම රැඳී සිටීමට උපදෙස් ලබා දෙමින් ඒ දින 14 ගත වුණාට පස්සේ ඔවුන්ට සමංගයේ සංචරණ කටයුතු තමුන්ගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය විදිහට කරන්න පුළුවන් අපි එතකොට සලකන්නේ ඔවුන් ආසාදිතෙක් නෙවෙයි කියලා ඒ වගේ කෙනෙකුට තමුන්ගේ රැකියාවට යන්න පුළුවන් ගමන් බිමන් වලට යන්න පුළුවන් පොදු වෙළඳපොළට යන්න පුළුවන් ඒ සෑම දෙයකටම සාමාන්‍ය විදිහට ගමන් බිමන් කරන්න පුළුවන් නමුත් ඒ ආසාදනය වෙලා සුව වෙච්ච කෙනා වගේම ආසාදිත නොවෙච්ච සියලුම දෙනා එකා වගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න ඕන ඊයේ දිනේ මෙරටින් කොවිඩ් මරණ 20ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගිය පුත්කලින් අතර පිරිමි පුත්කලින් 11 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙකු ඇතුළත්. ඊයේ දින වාර්තා වූ මරණ 20ෙන් 19 දෙනෙකුම කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මියගොස් තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
මහියංගනීය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ඔහුගේ ඥාති සහයුරෙකුට COVID-19 වෛරසය ආසාදින වීම හේතුවෙන් ඔවුන්ව ප්‍රතිකාර කටයුතු සඳහා තෙල්දෙනිය රෝහල වෙත රැගෙන යාමට සෞඛ්‍ය අංශය ඊයේ රාත්‍රියේ පියවරගෙන තිබුණා. මම PCR එකකට යනවා. යන්නේ ගිය සිකුරාදා. ඒ reports එන්නේ අද. දැන් මට ඊයේ පෙරේද තමයි හොදටම වැඩි වෙච්ච දවස් ටික. මේ විදිහට පුළුවන් ද කියන්නේ රටේ COVID වසංගතයට මුහුණ දෙන්නේ. මේට වැඩිය සංවේදී වෙන්න ඕන. සෞඛ්‍ය උපදේශක අනු ඒ මිනිස්සුන්ගේ ප්‍රමුඛතාවය දෙන්න මම දන්නේ නැහැ මේ ආණ්ඩුවේ මොන උපදෙස් දෙනවද මොකාව වැඩ කරනවද කියලා මම කොච්චර මිනිස්සු අසරණ වෙනවද මට ඒක ජීවිත පරිණතවට දැනුණා ඒක තදි වෙලා ඉන්නකොට යටියන් තුට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ කිතුල්ගල හෙළාරඹ ප්‍රදේශයේ දානමය පින්කමකට සහභාගී වූ 13 දිනෙකුට COVID-19 වෛරසය ආසාදින වී ඇති බව යටියන් තුට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. නොවිට පොලිස් වසමට අයත නොවඩ නිව් වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකුගෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගත් බව මස්කලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දිය චන්ද්‍රරජන් මහතා ප්‍රකාශ කළා. එසේම එම ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 60 දෙනෙකු මෙවන විට ගෘහස්ථ නිරෝධානයට යොමු කර ඇති බවයි වාර්තා වුණේ. නොවුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවී කුන්දවෙල් මහතාට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බවට දික්කොයේ මූලික රෝහලේදී ඊයේ දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී තහවුරු වූ බවත් ආසාදිත සභාපතිවරයාගේ ළඟම ආශ්‍රිතයින් ස්වයන් නිරෝධානයට යොමු කිරීමට පියවරගත් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවෙල් ජේ ගණේෂ් මහතා ප්‍රකාශ කළා. පසුගියදා වවුනියාව මහරෝහලින් වාර්තා වූ COVID මරණයත් සමග වවුනියාව මහරෝහල සහ වවුනියාව නගරයේ ජනතාව ගැවසෙන ස්ථාන පූර්ණ විශ්ව විචාරණයට ලක් කිරීමට යොද හමුදාව ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. කොරෝනා ව්‍යාප්තිය හමුවේ පනව ඇති සංචරණ සීමා අදත් ක්‍රියාත්මකයි. හෙට අලුයම 4ට සංචරණ සීමා තහනම පනවා ඇති කාලය අවසන් වන බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් රජය දැනුම් දුන් පරිදි හෙට රාත්‍රියේ 11 සිට මේ මාස 31 වනදා අලුයම 4 දක්වා රාත්‍රී කාලයේ මුළු දෙවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇත. අද දිනේ සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඔබට ගමන් කළ හැක්කේ औषध विलंसलाक्वेत पमनाय हेट दिन अलुयम हतरेन मेम संचारण सीमाव अवसान वेनो पसुगिय पैविसियात्र कालपरिच्छेदय तुल निरोधायन रीति उल्लंघनय कल පුද්ගලයන් 306 දිනක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙට දින උදෑසන 4න් සංචරණ සීමා ඉවත්වුවත් නැවත රාත්‍රී 11ට එය පැනවෙනවා. පසුදා උදෑසන 5 දක්වා මේ ආකාරයට මේ මාස 31 වෙනිදා දක්වා මෙම සංචාර සීමාවන් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුත්තේ පසුගිය මේ මාස 12 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක ඊට අනුගතව කටයුතු කළ යුතුයි. මෙහිදී විශේෂයෙන්ම හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කළ යුතුයි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ හැක්කේ ආසන සංඛ්‍යාවට පමණයි. කුලී රතවල ටැක්සිවල ඒ වගේම ත්‍රිරෝද රතවල ගමන් කළ හැක්කේ රියදුරාට අමතරව දෙදෙනෙකු පමණයි. ඒ වගේම පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සුපිරි වෙළඳසැල් කඩසාප්පු සාප්පු සංකීර්ණ රෙස්ටුරන් මේවායේ નિયમિત ධාරිතාවෙන් 125ක ප්‍රමාණයකට පමණයි අදාළ පහසුකම් සේවා සැලසිය යුත්තේ. ඒ වගේම ස්පා ඔට්ටු අල්ලන ස්ථාන ඒ වගේම කැසිනෝ රාත්‍රී සමාජශාලා සපුරා තහනම් කර තිබෙනවා. මේ අතර සංචරණ සීමා පනව ඇති අවස්ථාවල මහජනතාව අත්‍යවශ්‍ය නොවන සංචාරවල නිරත වන්නේ දැයි සොයා බැලීම සඳහා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල යුද හමුදා ෂණික විහිදුම් යතුරු පැදි කාණ්ඩය මුර සංචාරවල නිරත වනවා. ඒ යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් අනුවයි. කොවිඩ් අරමුදලේ ගිනුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බාර දී ඇති බව එම අරමුදලේ කළමනාකාර මණ්ඩලය පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිනුමට එක් කර තිබෙන වීඩියෝවක මේ පිළිබඳ දැක්වෙනවා.
කොවිඩ් වසංගත තත්ත්වය මෙරටට බලපෑම් එල්ල කිරීමත් සමග සෞඛ්‍ය අංශ සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා සපයනන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම කොවිඩ් 19 හේතුවෙන් අවදහනමට ලක්ව සිටින ජනතාවට සහනාධාර සැපයීම සහ සෞඛ්‍ය සේවයේ සම්පත් සීමිත බව නිසා ඇතිව තිබෙන අවදහනම අවම කිරීමට සහ බෝවන රෝගයන්ට ජාතික වශයෙන් සෝදානම් වීමට අවශ්‍ය කරන සාධක වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක ආයෝජන කිරීම යන ඉලක්ක ඇතිව ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පිහිටවනු ලැබුවා. මෙම අරමුදල ජනාධිපති කාර්යාලය විසින් කලමනාකරණය කරනු ලබන අරමුදලක් වන අතර මෙම අරමුදල සඳහා 175 කෝටි 24 ලක්ෂ 2793 724ක මුදලක් බැර වී ඇති බවයි අරමුදලේ කලමනාකරණ මණ්ඩලය පවසන්නේ. එම මුදලින් 23%ක් වූ රුපියල් 39 කෝටි 14 ලක්ෂ 79824ක මුදලක් වැය කර ඇති අතර මෙහිදී අරමුදලේ වූ මුදල් වලින් PCR පරීක්ෂණ සඳහා 4,26 ලක්ෂ 5,812ක මුදලක්ද දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා රුපියල් 6,75 ලක්ෂ 43,967ක මුදලක්ද නිරෝධායන යන කටයුතු සඳහා වූ අනෙකුත් වියදම් සඳහා රුපියල් 3,00 ලක්ෂ 31,065ක මුදලක්ද පරිපාලන වියදම් සඳහා රුපියල් 3,000ක මුදලක්ද වියදම් කර ඇති බවයි අදාළ සටහනේ දැක්වෙන්නේ. මේ අතර COVID-19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මෙවන විට ඉදිරිව පවතින ශේෂය වූ රුපියල් 136 කෝටි 9,22,969යි 724ක මුදල එන්නත් කරණය සඳහා යෙදවීමට තීරණය කර තිබෙන බව දැක්වෙනවා. 2020 වර්ෂයේ අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බාර දී ඇති බවයි අරමුදලේ කලමනාකරණ මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ. පාස්කු වෘදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අසම්පූර්ණ බවට නීතිපතිවරයා විසින් සිදු කළ ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කඩිනමින් වාර්තාවක් ඇඳවා තිබෙනවා. ඊයේ දින නීතිපති දප්පුලද ලිවෙරා මහතා විසින් පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවන් 5 දෙනෙකුගේ පරීක්ෂණ අසම්පූර්ණ බවත් සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් වන සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසත් ඉල්ලා පොලිස්පතිවරයා වෙත පිටු 130කින් සමන්විත ලේඛනයක් ඉදිරිපත් කර තිබුණා. එමෙන්ම නීතිපතිවරයා ඊයේ දින මහජනතාවට දැනුම් දුන්නේ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල ලබා දුන් කිසිවෙකුට එරෙහිව තමා විශ්‍රාම යාමට පෙර ඒ හේතුවෙන් නඩු පැවරීමට නොහැකි වන බවයි. මේ සම්බන්ධ තොරතුරු පළවීමත් සමග නීතිපතිවරයා සිදු කර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමා විමසීමක් කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාඩ් මිරාල් සරත් වීරසේකර මහතා අද උදැසන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලලා තියෙනවා. අපි දන්නා පරිදි අපි උද්දෘත ගොනු 8ක් දැන් මේත මාස කිහිපයකට පෙර නීතිපතිමා වෙත ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිරතුරුවම නීතිපතිගේ නිලධාරීන් සමග තමයි මේ මාස කිහිපය තුළම කටයුතු කළේ. ඒ වගේම තමයි අපි නීතිපතිතුමාගෙන් අහුවාම මේත මාස කිහිපයකට පෙර එතුමා කිව්වේ මේ උද්දෘත ගොනු වලට ප්‍රතිබාහිරව ජනාධිපති කොමිසමේ වාර්තාව එනතුරු තමයි එතුමා බලන් ඉන්නේ කියලා. දැන් ජනාධිපති කොමිසමේ වාර්තාවත් ඇවිල්ලා දැන් මාස දෙකක් පමණ වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී එතුමා කියන්නේ යම් කිසි සාක්ෂි නැත්නම් පිටිකරුවන් කීප දෙනෙක් ගැනද නැත්නම් කවුරු ගැනද කියන එක ගැන තමයි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමසුවේ. දැන් ඒ වාර්තාව මට අදහෙන් දැන නැත්නම් හිතුව දෙයක් ලැබෙනවා. ඊට පස්සේ පුළුවන් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර කියන්න. තවුටේ චණ්ඩ මාරුතේ බලපෑම දිවයිනේ පහළ යාමත් සමග පිටාර මට්ටමේ පැවති ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහළ බසිනු ඇති බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ගිනිකොළදිග අරාබි මුහුදු තීරය තවදුරටත් බහුදින දීවර යාත්‍රා සඳහා අවධානම පවතින බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිනිකොන දිග අරාබි මුහුද ආශ්‍රිතව පැවති ටවුටේ චණ්ඩ සුලිකුණාටුවේ බලපෑම මෙවන විට දිවයිනෙන් ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඇදහැළුණු දහරානිපාත වර්ෂාව හමුවේ ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මෙවන විට ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර ගින්ගඟ පිටාර ගැලීම හමුවේ බද්දේගම ප්‍රදේශයේ ගංවතුරු තත්ත්වයක් හටගෙන ඇති අතර අත්තනගලු ඔය පිටාර ගැලීම හමුවේ දුණමලේ ප්‍රදේශයේ ගංවතුරු තත්ත්වයක්ද කළුගඟ පිටාර ගැලීම හමුවේ මිල්ලක
කන්ද ප්‍රදේශයේ ගං අතුරු තත්ත්වයක්ද පවතින බවයි වරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගම, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක තැනින් තැන වැසී තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. උතුරු සහ උතුරු මැද වගේ පළාත්වල සිහින් වැසි ස්වල්පයක් ඇති වීමේ තත්ත්ව තියෙන්න පුළුවන්. මීට අමතරව තරමක් තද වැසි අපි අපේක්ෂා කරන්නේ ඉවෙනේ සබරගම, කලුතර, නුවර, නුවර එළිය, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 30-50 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ටවුටේ සුලි කුණාටුව ඉදිරි දිට කීපය තුළ දිවයිනෙන් බැහැරට ගමන් කරනවා. ගිනි කුණ දිග අරාබි මුහුත්තීරයේ තවදුරටත් බහුදින යාත්‍රා සඳහා මෙම අවදානම තියෙන බව අපි මතක් කරනවා ඊවර හානාවක ප්‍රජාව. මේ අතරේ ගිංගගේ ජල මට්ටම බැස යන වේගය සහ ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා වරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිටසක් ගිංගගේ විවිධ ස්ථානවලින් දත්ත එක් රැස් කිරීමේ කටයුතු වල නිරත වුණා. කැලණිගඟ ජල මට්ටම ඉහළ යාම හමුවේ නාගලන් වීදිය හැර සෙසු ස්ථානවල ජල මට්ටම ක්‍රමයෙන් පහව යන අතර නාගලන් වීදිය ජල මාපකයේ ජල මට්ටම අද උදැසන වන විට අඩි 4.4 සීමාවේ පැවති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක 6කට නිකුත් කළ නායාමයේ අනතුරු ඇඟවීම් අද රාත්‍රී 7:00ක් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය පියවරගෙන ඇති අතර ඒ අනුව කොළඹ, කලුතර, මාතර, ගල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයක්ම නායම් අවදානම් සහිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙතර වර්ෂාවත් සමග ගාල්ල හිනිදුම ප්‍රදේශයට බලපෑ ගං අතුරු තත්ත්වය මෙවැනි විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා. අයහපත් කාලගුණයේ හමුවේ ගාල්ල උඩුගම මාර්ගයේ ප්‍රදේශ කිහිපයක පස්කණ්ඩි කඩාවැටීම හමුවේ එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා ඇති වුණා. ගංගවතුර හිතුවෙන් ගාල්ල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහනාධාර ලබා දීම තවදුරටත් සිදුවනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමු වෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.